අද පාඩමේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ columns හෝ rows ෆ්‍රීස් කරගන්නේ කොහොමද ඒ වගේම unfreeze කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ විශාල දත්ත ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙන data sheet එකක පහළින් තියෙන දත්ත access කිරීමට යාමේදී මෙන්න මේ විදිහට ඉහළින් තියෙන title row එක මගහැරෙනවා. ඉතින් නැවත සැරයක් title row එක බලා ගැනීම සඳහා data sheet එකේ ඉහළට ගමන් කිරීමට සිදු වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී data sheet එක තුල ඉහළට සහ පහළට ගමන් කිරීමේදී විශාල ප්‍රමාණයෙන් අපේ කාලය සහ ශ්‍රමය වැය වෙනවා. ඒ වගේම අපි යම් කිසි අවස්ථාවන් වලදී මේ data sheet එකේ දකුණු පසට ගමන් කරද්දී වම් පසින් තියෙන columns මගහැරෙනවා. ඒ වගේම නැවත සැරයක් වම් පසින් තියෙන columns බලා ගන්න අවශ්‍ය නම් වම් පසට එන්න සිදු වෙනවා. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් freeze සහ unfreeze කියන option එක. ඒ සඳහා අපි view කියන ribbon එකට මාරු වෙලා මෙන්න මේ ස්ථානයේ තියෙනවා freeze panes කියලා. මේ freeze panes කියන drop down එක අරගත්තට පස්සේ මෙතන තියෙනවා freeze top row කියන option එක. ඒ මත click කරගෙන දැන් මගේ data sheet එක මේ විදිහට පහළට scroll කළාට මේ top row එක කිසිම වෙනසක් සිද්ධ නොවි top row එක freeze වෙලා තියෙනවා. අනිත් rows පමණක් ඉහළට ගිහිල්ලා අපේ දර්ශන තලයේ ඉවත් වෙනවා. නමුත් පළවෙනි row එක ඒ විදිහටම ඒ ස්ථානයේ පැවතිලා අපිට දර්ශන freeze first column කියලා option එක ඒ මත click කරගන්න. ඉන්පසුව පළවෙනි column එක freeze වෙනවා. ඒක අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ පහලින් තියෙන scroll bar එක මේ විදිහට දකුණු පසට ඇදගෙන යාම තුලින් අපිට පේනවා තවදුරටත් මේ A column එකට කිසිම වෙනසක් සිදු නොවි අපිට දැర్శණය වෙන පරිදි ස්ථීරවම අපේ screen එක තුල තියෙනවා. නමුත් අනිකුත් columns මේ scroll bar එක දකුණට ගෙනියනවත් සමගම අපේ දැర్శන තලයේ ඉවත් වෙලා යනවා. නැවත සැරයක් අපි වම් පසට මේ විදිහට scroll බායක ඇදගෙන ඉඳින් ආයිත් අපිට මුල තිබ්බ කොලම්ස් දැක ගන්න ලැබෙනවා. ඒ වගේම දකුණු පසට ඇදගෙන ගියොත් මුලින් තිබුණු අනිත් කොලම්ස් තිරයෙන් ඉවත් වෙලා නොපෙනී යනවා. නමුත් අපේ පළවෙනි කොලම් එක කිසිදු වෙනසක් සිදු නොවි ඒ ආකාරයෙන්ම පවතිනවා. ඉතින් අපිට මේ ෆ්‍රීස් කරගත්තු එක ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් කල යුත්තේ view කියන ribbon එකට පිවිසිලා freeze panes යටතේ unfreeze panes කියලා ලබා දෙන්න ඕනේ. එවිට මෙන්න මේ අයුරින් කලින් තිබුණු තත්ත්වයට පත් වෙලා දැන් සියලුම columns scroll කරන අවස්ථාවේදී මේ තිරයෙන් ඉවතට යනවා. මේ විදිහට top row එක සහ first column එක freeze කරගන්න මේ menu හරහා options දෙකක් ලබා දීලා තියෙනවා. මීට අමතරව ඔයාලට හිතුනොත් මුලින් තියෙන columns කීපයක් freeze කරගත යුතුයි කියලා ඒ සඳහාත් අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි සලකමු A B සහ C කියන columns තුන මට freeze කරගන්න අවශ්‍යයි. A B සහ C කියන columns තුන අතෑරලා D කියන column එකේ පළවෙනි cell එක මත මේ විදිහට cell point එක තියලා view කියන ribbon එකේ freeze pane කියන drop down එක අරගෙන මුලින්ම හම්බෙන freeze panes කියන option එක මත ක්ලික් කර ගන්නවා. ඉතින් මේකෙදි ඔයාලට මේ විස්තරයක් සපයනවා. ඒ වගේම වරහන් ඇතුලේ දීලා තියෙනවා based on current selection කියලා. ඉතින් දැන් මම select කරගෙන ඉන්න cell point එක මත තමයි මෙයා මේ freeze එක සිදු කරන්නේ. අපි බලමු මේ freeze panes කියන එක ලබා දීලා දැන් මම මේ විදිහට දකුණට scroll කරනවා. එවිට ඔයාලට පේනවා ඇති A B සහ C කියන columns තුනට කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. හැබැයි D වල ඉඳලා ඉතුරු columns ටික මම මේ දකුණට scroll කරන අවස්ථාවේ තිරයෙන් ඉවත් වෙලා යනවා. මේ විදිහට අපිට රෝස් කීපයක් සඳහාත් ෆ්‍රීස් පේන් එකක් ලබා දෙන්න පුළුවන්. මම මුලින්ම view කියන ribbon එකේ freeze panes කියන තැනට මාරු වෙලා දැන්ට freeze pane කරගෙන තියෙනවා unfreeze කරගන්නවා. එවිට මෙන්න මේ විදිහට සියලුම රෝස් සහ columns දැනට scroll වෙනවා. මට අවශ්‍යයි පේලි පහක් මුලට ඉතුරු කරලා 6 වෙනි පේලියේ ඉඳලා scroll කරන්න. එහෙමනම් මම A column එකේ 6 වෙනි පේලියේ මේ විදිහට cell point එක තියලා view ribbon එකේ freeze panes යටතේ නැවත සැරයක් freeze pane කියන option එක මත click කරනවා.
එවිට මෙන්න මේ විදිහට පළවෙනි රෝස් පහ ඉතිරි කරලා හයවෙනි රෝ එකේ ඉඳලා ස්ක්‍රෝල් වෙනවා මම නැවත සැරයක් view ribbon එකට මාරු වෙලා freeze pane යටතේ unfreeze pane කියන option එක ලබා දීලා මේ freeze කරගත්තු දේවල් ටික unfreeze කරනවා දැන් මම ඔයාලට කියලා දෙන්නේ එකවර column සහ rows කියන දෙවර්ගයම freeze කරගන්නේ කොහොමද කියලා හිතන්න මට අවශ්‍යයි මේ පළවෙනි රෝ එක freeze කරන්න ඒ වගේම පළවෙනි සහ දෙවෙනි column එක freeze කරන්න ඒ සහ B column එක freeze විය යුතුයි ඒ වගේම පළවෙනි රෝ එක freeze විය යුතුයි. ඉතින් A සහ B අතහැරියාම මට හම්බෙන්නේ C කියන එක. ඒ වගේම පළවෙනි පේළිය අතහැරියාම මට හම්බෙන්නේ 2 කියන රෝ එක. එහෙනම් C2 වල cell point එක තබාගෙන view කියන ribbon එකට මාරු වෙලා freeze pane drop down එක අරගෙන නැවත සැරයක් freeze pane කියන option එක මත click කරනවා. දැන් මගේ data sheet එක freeze pane වුණා. මම scroll bar එක භාවිතා කරලා මේ විදිහට scroll කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති පළවෙනි රෝ එක freeze වෙලා undo press කළාට මේ freeze pane එක ඉවත් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා freeze pane කරගත්තු එකක් ඉවත් කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම unfreeze කළ යුතුමයි. ඔයාලට මේ සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් තියෙන comment section එකේ ඒක ඇතුළත් කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් ලබා දෙන්න. ඒ වගේම ඔයාලා මේ වගේ තවත් videos නරඹන්න කැමති නම් පහලින් තියෙන රතු පාට subscribe button එක මත click කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification එක on කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වූ තවත් video වක් සමගින් නැවත හමු වෙමු.